तेरुवन सरनाय दूलपुताला सीलुम देनाट इतिन अद अपि कथाकरण्य अन्ने तुणवसर बुद्धधर्मे पेलपुते तीन देवनी पाडम गेन शिल्प उगनी कुमारु सोंदवा इतिन अपे सिधुहत कुमारया शिल्प उगनपु आकारे तमाय अद अपि कथाकरण्य अन्ने इतिन बलन्न दूलगे पोते तीन देवनी पाडम इतिन सीया බොහෝ දිනයට බෝසත් චරිතය පිළිබඳව කතා දෙනවා. කතා කියලා දෙනවා. මෙවර පසළොස්වක පොහොය දවසේ දුමින්දුට කියා දුන්නේ සිදුහත් කුමරු ශිල්ප ඉගෙනගත් ආකාරයයි. ඉතින් දුමින්දු අහනවා සීයගෙන්, සීයේ සිදුහත් කුමාරයා ශිල්ප ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද? ඉතින් සීය කියනවා, පුතේ සිදුහත් කුමාරයා පාසලකට ගියේ නෑ. කුමාරයා ශිල්ප ඉගෙන ගත්තේ රජමාලිගෙමයි. දුමිඳු යලිත් අහනවා, එතකොට සීයේ සිදුහත් කුමරුට ශිල්ප ඉගැන්නූ ගුරුතුමා කවුද? සීය උත්තර දෙනවා, පුතේ සර්වමිත්‍ර කියන පඬිතුමා තමයි සිදුහත් කුමරුට ශිල්ප ඉගැන්නුවේ කියලා. ඉතින් සර්වමිත්‍ර පඬිතුමා එකල සිටි වැඩිහිටි දක්ෂ උගත් පඬිවරේ. මේ සර්වමිත්‍ර පඬිතුමාට තවත් නමක් කියනවා, ඒ විශ්වාමිත්‍ර කියලා. ඉතින් සුද්ධෝදන මහරජතුමා ඒ ඇඳුරුතුමාව රජමාලිගාවට කැඳවලා මෙහෙම කිව්වා, ඇඳුරුතුමනි, අද සිට ඔබයි මගේ පුතාගේ ගුරුතුමා. පුතාට සක්විති රජෙකුට අවශ්‍ය ශිල්ප සියල්ලක්ම උගන්වන්න කියලා. ඉතින් සුද්ධෝදන රජතුමා මෙසේ අපේ ගුරුතුමාට කිව්වා. කවුද? විශ්වාමිත්‍ර කියන සර්වමිත්‍ර කියන ගුරුතුමාට, සිදුහත් කුමාරයාගේ ගුරුවරයාට. ඉතින් ගුරුතුමා බොහෝම සතුටින් කුමරුට ශිල්ප උගන්වන්න පටන් ගත්තා. ඉතින් දුමිඳු අහනවා, ඉතින් සීයේ සිද්ධාර්ථ කුමාරයා ඉගෙන ගත්තේ මොනවද? ඉතින් සීයා යලිත් උත්තර දෙන්න පටන් ගත්තා, රජ කුමරෙකුට අවශ්‍ය සියලුම දේ අපේ සිදුහත් කුමාරයා ඉගෙන ගත්ත කියලා. කඩු ශිල්ප, දුනු ශිල්ප, අකුරු ලිවීම, කියවීම, රාජ්‍යපාලන නීති රීති ආදී සියල්ලම ගුරුතුමා හොඳින් අපේ සිදුහත් කුමාරයාට ඉගැන්නුවා කියලා. ඉතින් කුමාරයා ඒ සියල්ල හොඳින් ඉගෙන ගත්තා. ඒ වගේම කුමාරයා ගුරු බසට හොඳින් කීකරු වුණා. ගුරුතුමාට හරීම කීකරු. දැන් පුතාලත් පුතාලගේ ගුරුතුමාට තුමියට හරි කීකරු. කියන දේ අහන හොඳ ළමයි නේද? ඉතින් ඒ වගේ අපේ සිදුහත් කුමාරයාත් ගුරුවරයට හරීම කීකරුයි. සිදුහත් කුමරු හරීම දක්ෂයි නේද සීයේ කියලා දුමිදු යලිත් ප්‍රශ්න නගන්න පටන් ගත්තා. සීය උත්තර දෙනවා, ඔව් පුතේ, කුමාරයා හරීම දක්ෂයි. දෙන හැම දෙයක්ම එකවර ඉගෙන ගත්තා. ගුරුතුමා සිදුහත් කුමරු ගැන සතුටු වුණා. එහෙම කියලා සිය පිළිතුරු දුන්නා. රජතුමා සමීපයට ගිය ගුරුතුමා මෙසේ කීවා, රජතුමනි, මම දන්න සියලු ශිල්ප කුමාරයා හොඳින් ඉගෙන ගත්තා. කුමරුගේ දක්ෂතා අහලා රජතුමා පුදුම වුණා, ආඩම්බර වුණා. ඉතින් එහෙම ආඩම්බර වෙලා සතුටු වෙලා රජතුමා ගුරුතුමාට තෑගි භෝගවලින් සංග්‍රහ කළා. ඉතින් තෑගි භෝග ගොඩාක් දුන්නා. තමා උගත් ශිල්පය ගැන කුමාරයා ගොඩාක් සතුටු වුණා. ඉතින් පුතාලගේ පුතේ තව පුහුණු වීමට කවියක් තියෙනවා පුතේ. ඉතින් ඔයාලට මේ පාඩම හොඳට තේරෙන්නේ ඇති. පොඩි දෙබස් මේ කාණ්ඩයෙන් පුතාලා මේ පාඩම වටහා ගන්න ඇති. ඉතින් අපේ සිදුහත් කුමාරයාගේ ගුරුතුමා සර්වමිත්‍ර කියලා ඉගෙන ගත්තා. අපි සර්වමිත්‍ර ගුරුතුමාට විශ්වාමිත්‍ර කියලායි කියලා ඉගෙන ගත්තා. ඉතින් මේ සියලුම දේ පුතාලා දැන් දන්නෝ. ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා දන්නෝ. ඉතින් අපි බලමු මේ කවිය මොනවද කියලා තියෙන්නේ. බලන්න. කඩුදුනු ශිල්ප දැනගත් බෝසත් කුමරු සිදුහත් බසින් විය පොහොසත් සියලු ශිල්පය මනා කොට දත්. ඉතින් ඒ කියන්නේ පුතේ කඩු දුනු ශිල්ප.
කඩු සහ දුනු ශිල්ප දැනගත්. බෝසත් කුමරු තමයිලු සිදුහත්. බසින් විය පොහොසත් සියලු ශිල්පය මනා කොටදත්. හැම අතින්ම සියලු ශිල්පය දැනගත් සිදුහත් කුමරු තමයි ඒ ගැන කිව්වේ. සිදුහත් කුමරු ගැන තමයි අපි ඒ කවියෙන් කතා කළේ. ඉතින් ඔයාලා මේ පාඩමේ තියෙන ප්‍රශ්නවලට හොඳින් උත්තර දීලා මට එවන්න. ඉතින් ඊළඟ පාඩමින් ඔයාලා හම්බ වීමට මං එනවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.